අයෝන විට පොහොට්ටුවේ ඒ මන්ත්‍රීවරු රෝහිත අපේ ගුණවර්ධන මහත්තයා වගේ අය, බන්දුල ගුණවර්ධන මහත්තයා වගේ අය, ත දැන් මේ සරත් ෆොන්සේකා මහත්තයා සම්බන්ධයෙන් අර ග්‍රීන් ලයිට් දානවා. ඇත්තටම සරත් ෆොන්සේකා මහත්තයා කතා කරපු දිහා බැලුවහම, කතා කරපු ආකාරය බැලුවාම අපිට හිතෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයා පොහොට්ටුව අමාරුවේ දාන්න යන්නේ, පොහොට්ටුව පච කරවන්න මේ හදන්නේ, මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පත්කර ගැනීම, අපේක්ෂකත්වයට පත්කර ගැනීම වඩා හොඳ දෙයක්, සුදුසු දෙයක් කියලා ඒ පොහොට්ටුවේ හිතසුව පිණිස කියන දෙයක් නෙවෙයි. ඒ මිලිටරි නායකයෙක් දාලා ඒ විදියට යුද්ධය දිනාගත්තයි කියලා ඇවිල්ලා රට දිනාගන්න පුළුවන් කියලා හිතලා මිලිටරි නායකයෙක් දාලා එක්සත් ජාතික පක්ෂය වැටිච්ච අමාරුවට වඩා වැඩි අමාරුවක පොහොට්ටුව වැටෙනවා. මේ ටයි ගැටේ දාගෙන ටයි ගැටේ බුරුල් කරගන්න බැරුව සීතල කාමරවල හිටියයි කියන කියපු මනුස්සයා, සීතල කාමරවලට වෙලා හිඳලා යුද්ධය ගැන හාන්ක 20ක්වත් දන්නේ නැහැ කියපු මනුස්සයා දැම්මුත් එහෙම 2019 මැතිවරණයට මේ අපේක්ෂකයා විදියට එන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2010 සරත් ෆොන්සේකා මහත්තයාට අත්තුණු ඉරණ මම තමයි අත් කරගන්නේ. මේ රටේ ජනතාව මිලිටරි නායකයෝ ඉල්ලන්නේ නැහැ, යුද්ධය දිනුවයි කියලා රට දිනා ගන්න බෑ මිලිටරි නායකයන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත් වෙන ඉරණම 2010 සරත් ෆොන්සේකා මහත්තයාට අත්තුණු ඉරණමම තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ පොහොට්ටුව අමාරුවේ දාහන්න, මේ පොහොට්ටුව අවසන් කරන්න මේ කියන්නේ. විඥානාගන්න දිනුවට සම්බන්ධයෙන් තියෙන චෝදනාව, ඒ චෝදනාවට ඍජුවම ඒ චෝදනාව එල්ලවන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයාට, ගෝඨාභය රාජපක්ෂට. පිටු ගණන් ලසන්ත වික්‍රමතුංග ලිව්වේ ඔය මිග්යානා ගනුදෙනුව ගැන. ඒ මිග්යානා ගනුදෙනුව කරපු ඒ රුසියානු සමාගමත් අද නෑ. මතකද, ඒ රුසියානු සමාගමත් අද රුසියාවේ නෑ. එතකොට රුසියාවේ නැති හොර සමාගමක් එක්ක තමයි මහා දැවැන්ත මූල්‍ය වංචාවක් කළේ ගෝඨාභය රාජපක්ෂ කියන එකයි ලසන්ත වික්‍රමතුංග ලිව්වේ. ඒ නිසාම තමයි ලසන්ත වික්‍රමතුංගට වෙන ඉරණමක් අත් උනේ. ඒ නිසා මතක තියාගන්න, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් සහ විඥානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ඍජුවම ලක් වෙලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ තමයි පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන්නේ. මූල්‍ය වංචාවන් එක පැත්තකින් මිනිමරුන් සම්බන්ධයෙන්, ඝාතනයන් සම්බන්ධයෙන්, පැහැර ගැනීම් සම්බන්ධයෙන් චෝදනාවට ඍජුවම වගකිව යුතුයයි චෝදනා කරනු ලබන පුද්ගලයෙකුට තමයි අපේක්ෂකත්වය ලබා දීලා තියෙන්නේ. අධිකරණයේ මේ ආකාරයට චෝදනාවන් ගොනු කරලා තිබෙන, අධිකරණය තුළ ප්‍රශ්න කරන ප්‍රශ්නකාරී අපේක්ෂකයෙක් අපි ඉතිහාසයේ දැකලා නැහැ. ගෝඨාභය රාජපක්ෂට තමයි එවැනි දැවැන්ත මහා පරිමාණයේ මුදල් වංචාවන් සම්බන්ධයෙන්, ඝාතනයන් සම්බන්ධයෙන්, පැහැර ගැනීම් සම්බන්ධයෙන්, පහර දීම් සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වෙලා තියෙන්නේ. මහත්තයෝ, තමන් කටින් බොරුයි කිව්වට වැඩක් නැහැ. චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා නම් ශ්‍රී ලංකා අධිකරණේ, ගරු අධිකරණේ කළ යුතු වන්නේ ඒ චෝදනාවෙන්